අපසප සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත්වීමට නියමිතව තිබුණේ මාර්තු මාසේ අගසතියේ. නමුත් රටේ වර්තමාන තත්ත්වය කරණ කොටගෙන එය එසේ කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් මේ මොහොත වෙනකොට සියලු ප්‍රශ්නපත්‍ර පරීක්ෂා කළ අවසානයි. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසේ 30 වෙනිදාට ප්‍රථම අපසප සාමාන්‍ය පෙළ විභාගයේ මේ මොහොත නැවත අවධාරණය කරනවා. කිසි ලෙසක උසස් පෙළ විභාගයේ කල් දැමීමේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. තුන්වෙනි කාරණේ පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන්. ඒ සම්බන්ධෙනුත් කිසි ලෙසක අධ්‍යාපන අමාත්‍යංශය විභාගයේ කල් දැමීමේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. සමහර දරුවෝ තාමත් උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුසුකම් ලැබූ දරුවන් විසින් අයදුම්පත් නිසි ලෙස සම්පූර්ණ කරලා ඉවර නැහැ. ඒ නිසා ඒ දරුවෝ පසුතැවිල්ලට පත් වෙලා තියෙනවා. කොහොමද අපි අප්‍රේල් 9 වෙනිදා වෙනකන් දිනේ දීලා තිබුණේ? අප්‍රේල් 9 වෙනිදාට කලින් කෙසේද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කරන්නේ? එයාට අපි තීන්දුව කරලා තියෙනවා මේ වෝදුරෙන් මිදිලා කවදා හරි දිනක රජයේ පාසල් ආරම්භ කරන දිනේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබෙනවා. සියලුම නිවෙස්වල ඉන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය යටතේ අන්තර්ජාල පහසුකම් යොදාගෙන සියලුම විදුලි සංදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය හා පුද්ගලික ආයතනවල කාරුණික අනුග්‍රහයෙන් ව්‍යස්ත අය කිරීමකින් තොරව නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු යොදලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.